අපේ විමල් වීරවස්ස මන්ත්‍රීතුමා ඉස්සෙල්ලා ප්‍රකාශ කරා මේ ඇමරිකන් හමුදාව මෙහාට එන්න හදනවා කියලා ඉවරලා. අපි මොන පක්ෂයක හිටියත් මොන ජනමතයක් නියෝජනය කරත් බටහිර කුමන්ත්‍රණයන්ට මේ රට ගොඩදුරු කරන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඇමරිකාව සිරියාව ඉරාකයේද ලිබියාවද කරපු දේ ශ්‍රී ලංකාවටත් කරන්න හදනවා නම් අපි සම්පූර්ණයෙන් මේකට විරුද්ධයි කියන එක පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒකට විරුද්ධව අත උස්සනවා. ඒකට කොන්දපණක් තියනවා කියන එක අපි මුලින්ම ප්‍රකාශ කර ඉන්න කැමතියි. මොකද හේතුව මුස්ලිම් නම් තියාගත්තු ත්‍රස්තවාදීන් කරපු මේ ප්‍රහාරය පිළිබඳව මට නම් සැකයක් තියෙනවා. විශේෂයෙන්ම 2009 පස්සේ මේ රට ඇතුලේ චීන ආයෝජන විශාල ප්‍රමාණයක් ආවා. ඒ පිළිබඳව ධනාත්මක දේවල් ඍණාත්මක දේවල් තියෙනවා. විවේචන තියෙනවා, හොඳ තියෙනවා. හැබැයි ඒ ආයෝජන දැන් පෞගේ කාලේ කිව්වේ එක්සත් ජාතික පක්ෂය සාමාන්‍යයෙන් බටහිර ගැති පක්ෂයක් කියලා. බටහිරයත් එක්ක ගනුදෙනු කරන පක්ෂයක් කියලා. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව ආරම්භ කරපු ඒ සංවර්ධන වැඩපිළිවෙල චීරයත් එක්ක අපි දිගටම ගෙනිච්චා. එනිසා මේ චීන ආයෝජන වැඩිවීමත් එක්ක මේකට බටහිරයන්ගේ බයක් ඇවිල්ලා මේ මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයකට අනුග්‍රහය දැක්වුවාද ඔවුන්ගේ සම්බන්ධකම් තිබ්බාද කියන එක පිළිබඳව අපිට සැකයක් තියෙනවා. ඒක එහෙමනම් විමල් වීරවංශ මැතිතුමා කියපු කතාවත් ඇත්ත වෙන්න පුළුවන්. එහෙම ඇත්ත වෙනවනම් අපි ඒකට විරුද්ධව නැගී හිටිනවා. මොකද අපිට පක්ෂිකට වැඩිය පුද්ගලයන්ට වැඩිය අපිට ප්‍රමුඛතාවය රට. ඒ නිසා අපි ඒ පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයාට කටයුතු කරනවා කියන එක පැහැදිලිව කියන්න ඕනේ.